ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ ගායකයෙක් ගැන. ගායකයා සහ ඔහුගේ සින්දුවත් ටිකක් වෙනස් විදිහේ සින්දුවක්. මේක අමු සින්දුවක් කිව්වොත් ඉතාම නිවැරදි. මේ ගීතේ ඉතාම ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රිය වුණේ පොඩි ගහයට කියන නාට්‍ය මේ සින්දුව ප්‍රචාරය වීමත් එක්ක තමයි. ඉතින් මේක ටිකක් වෙනස් විදිහේ සින්දුවක්. ඔහු විසින්ම තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඒ වගේම ගායනය සහ ගීතාර එකෙන් සංගීතය සපය ගන්නෙත් ඔහුමයි. ඉතින් ඔහු කියනවා මේක අර නාට්‍යයට ගන්නකොට පොඩ්ඩක් වෙනස් වුණා. ඔහු කලින් හදපු මුල් සින්දුවට වඩා ටිකක් යම් කිසි දෙයක් එකතු කරන්න සිද්ධ වුණා කියලා. ඉතින් හැබැයි මේ සින්දු ඇත්තටම ඔහුගේ YouTube channel එකේ තමයි තියෙන්නේ. ඒකෙන් තමයි මුලදී මේක ඔහු මුල් කාලේදී YouTube channel එකේ තමයි ප්‍රචාරය කරලා තියෙන්නේ. ඉතින් ඔහුගේ YouTube channel එකත් එච්චරම එහෙම ඒ දවස්වල ලොකු views සංඛ්‍යාවක් තියෙන ලොකු ජනප්‍රියතාවයක් තියෙන channel එකක් නෙමෙයි. ඔහු වෙන කවුරුත් නෙමෙයි, අර්ජුමාන්. ඕගොල්ලන්ට පුළුවන් මම link එක දාන්නම්. ඔහුගේ YouTube channel එකේ link එක description එකේ, ඒ වගේම මේ සින්දුවේ link එකක් දාන්නම්. ඒ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ ගීතය සහ තවත් ඔහුගේ විශේෂ ගීතයක් ඔහුම ඉදිරිපත් කරපු. ඉතින් මේකත් අමු සින්දුවක් වගේ තමයි. ඇත්තටම අමු සින්දුවක් තමයි. ඉතින් ටිකක් වෙනස් විදිහේ ඕපන්ලි කතා කරන, තමන්ගේ හැඟීම් බොහොම විවෘතව ඉදිරිපත් කරන තරුණෙක් විදිහට තාරුණ්‍ය, ශ්‍රී ලාංකිකයේ තාරුණ්‍ය නියෝජනය කරන සමස්තයක් විදිහට ගත්තාම එහෙම නියෝජනයක් පෙන්නන ගීතයක් විදිහට දකින්න පුළුවන්. සාමාන්‍ය සාම්ප්‍රදායික වෙන ඔය පාරම්පරික වෙන ඒ වගේ දේවල් වලට වඩා වෙනස් විදිහේ නිර්මාණයක් කියලා හඳුන ගන්න පුළුවන්. හැබැයි තාම දක්ෂ තරුණයෙක්. ඔහු ගැන ඕගොල්ලන්ට විස්තර හොයා ගන්න පුළුවන්. මම වැඩි දුර කියන්නේ නැහැ. බලමු පුළුවන්කමක් තිබ්බොත් ඔහු අපි ඉන්ටර්විව් එකට සම්බන්ධ කරගන්න, පුළුවන්කමක් තිබ්බොත් සම්බන්ධ කරගන්නවා. එහෙම වුණොත් ඔහුගේ අදහස් අපිම කතා කරලා දැනගන්න පුළුවන්. ඉතින් අපි සින්දුවට යමු. මේ සින්දුව වෙන මුකුත් නෙමෙයි, මේක අපි සින්දුවට යමු. සින්දුව බලමු. ඔයාලට පසුබිමින් ඇහෙන්නේ ඔහුගේ හඬින් ඒ ගීතය තමයි. ඉතින් ලින්ක් එකේ තියෙනවනේ, ගිහිල්ලා බලන්න පුළුවන් ඔහුගේ ඔරිජිනල් සින්දුවත්. චූටි කාලේ අපි වැස්සේ නානකොට බුදු අම්මෝ කියපු නැන්ද මාමලට, ආච්චි පුංචිලට, මම්ම පප්පලට ආයිබුවන් වැන්දා සන්තු. මේක අර එක ජෙනරේෂන් එකක්. දැන් මේ චූටි කාලේ ඉඳලා පොඩ්ඩ ලොකු වුණාට පස්සේ මේ වගේ දේවල් තේරෙන්නේ. ඉතින් එක ජෙනරේෂන් එකක් තවත් ජෙනරේෂන් එකකට ආමන්ත්‍රණය කිරීමක් විදිහට තමයි මම දකින්නේ. සහ ඔහු එහෙම තමයි කියන්නේ. ඔහුගේ අදහසත් ඒකයි කියලා ඔහු කියලා තියෙනවා. ඉතින් ලොකු ව්‍යංගාර්ථ එහෙම දේවල් නැහැ මේකේ. හැබැයි යම්කිසි දෙයක්, ඒ කියන්නේ තරුණ නියෝජනයේ තරුණී ප්‍රශ්න හිර කරගෙන ඉන්න ප්‍රශ්න එළියට එන අවස්ථාවක් ඉදිරි මේ සින්දුවේ දේවල් දකින්න පුළුවන්. අපි වැස්සේ නැවා තමයි, ලෙඩ වුණා තමයි, මැරෙන්න හැදිලා යාවේ, මොකෝ එහෙ ඉන්න යාසා, සී ආච්චි ළඟ අඩි 6ක් යට සැපේ. ඒක තමයි. ඉතින් මැරෙන්න මා කියන එක ලොකු දෙයක් නෙමෙයි. හැක්කොමත් මැරෙන්න, ඉපදෙන්න ඉපදුනොත් මැරෙන්න වෙනවා. ඉතින් ඒකත් තියෙනවා මේක. ඒකත් තියෙනවා. ස්වභාව ධර්මයට අපි මුණ දෙන්න ඕන කියන එකත් මේ ගීතේ සටහන් වෙලා තියෙනවා. අයියෝ හීනා යනවානේ, ටයිකෝට් ඇදගෙන ගිනි කාස්ට් එක ආවේ අපේ උගත් මහතුරු. ඇයි මේ හිටගෙන දන්සල් පෝලිමේ? මල්ලි දන්නේ නැත්තම් අහපන්කෝ, විස්තරේ කියපන්කෝ. හංගන් ඉන්නේ මොකෝ අස්සේ, ඔය අංකල්ලා ඇන්ටිලා සුදුරේදි හොදලා එන්නකෝ බලන්ට ආන්නේ. මේකේ ඔහු ඒ ගීතය කියන විදිය, ගීතය ගායනා කරන විදියත් බොහොම අව්‍යාජ ස්වරූපයකින් තමයි ගායනා කරන්නේ. ඉතින් මේකේ තියෙන කතාව, මේක දේශපාලනික කතාවකුත් මේක ඇතුලේ කියවෙනවා. මිනිසා උපතින්ම දේශපාලන සත්වයකි කියන එක මේ සින්දු ඇහුවාම තේරෙනවා ඕනම කෙනෙකුට. ජොලියේ හිටියත්, කෑව බිව්වත්, ප්‍රශ්නවල හිටියත්, මොන දේ කරත් මිනිසා දේශපාලන සත්වයෙක්. ඒක වෙනස් කරන්න බෑ.
ඒකත් තියෙන මේ සින්දුවේ වචනෙන් වචනේ අරන් අපිට කතා කරන්න ඕනේ නැහැ. මේ සමාජයේ තියෙන තරුණිය තියෙන තරුණ සිතුවිලි, තරුණියෝ කොතනද හිර වෙලා ඉන්නේ කියන එක, ඒක එළියට ඒමක් විදියට තමයි මේ සින්දුවෙන් ඒක එළියට ඇවිල්ලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. කනත්ත පාර වැලිගම් පිටියේ ජායල ඉපදුණු තැන මාගේ අපි මංගල කාලේට විස්කි බෝතලෙට කසුප්පි දාලායි ගැහුවේ. ওই ජෝසප් මරියලා පේජ් දුදාස්ලා අපේ ලින්දෙන් තමයි නාන්නේ. මෙහි ලෝගු ඇඳගත්තු රෝමේ උන්දලට ජේසු අයියා බය නැති. ඇත්තටම මේ කනත්ත පාර වැලිගම් පිටියේ ජායල ඉපදුණු තැන මාගේ, ඇත්තටම ඔහුගේ ගම ගැන මෙතන කියනවා කියලා ඔහුම කියලා තියෙනවා. ඔහුගේ ගම එතනලු. ඔහුගේ යඬින් මම අහලා තියෙනවා මේ ගම ගෙදර තියෙන තැන. ඉතින් ඔහු කියන්නේ මේ රටේ තරුණියෝ මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ ගිහි පෙරේදා දැන් අවුරුදු 2-3-4ක ඉඳර ඉඳලා ඇති වෙච්ච ආර්ථිකමය ගැටලු, මේ බදු පැනවීම, පඩියෙන් කපා ගන්න එක 130 ගාණක් විතර කපාගෙන සොච්චම කතට ඉතුරු වෙලා ලෝන් ගෙවාගෙන දරුවන්ට උගන්නගෙන මිනිසුන්ට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවානේ ලාංකේය සමාජයේ. ඒ තත්ත්වයත් එක්ක මිනිස්සු තරුණියෝ විශාල වශයෙන් රට අතෑරලා දාලා වෙන රටවල් වල රැකියා හොයාගෙන යනවනේ. ඉතින් ඒකට බලෙන් තල්ලු කරපු බවක් නේ පේන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ තත්ත්වයත් එක්ක තමයි මේ පදපේලිය ඔහුට ඒ හිරවීම එළියට ආපු තැනක් කියලා ඔහුම ප්‍රකාශ කරලා තියෙනවා. මේකේ තව එකක් තියෙනවා, මෙහි ලෝගු ඇඳගත් රෝමී උන්දලට ජේසු අයියා බය නැති කියලා. මෙතන ආගමික වශයෙන් නිදහස්, කොච්චර නිදහස් විදිහට ඔහු එතනදී ඒක පාවිච්චි කරලා තියෙනවද කියලා. ඇත්තටම මේ ජේසු අයියා කියන්නේ ඇත්තටම පාස්කු දවසේ නාට්‍යයක් පෙන්නනවනේ. ජේසු සම්බන්ධව ජේසුතුමා එකතු එතුමා කොහොමද කුරුසිය ඇන ගැහුවේ, ඒ වගේ ඒ කතාව කියවෙන නාට්‍යයක් පෙන්නනවා. ඒ නාට්‍යයේ රඟපානවා කවුරු හරි හොඳ චරිතයක්, ඒකට සුදුසු කෙනෙක් තෝරගන්නවා. ඉතින් ඒ චරිතය ඒ කෙනා ඇත්තම කෙනා ඒ නාට්‍යයේ දායින් පස්සේ ඉඳලා හඳුන්වන්නේ ජේසු අයියා කියලා. ඉතින් ඒ ජේසු අයියාට ලොකු විශාල ගෞරවයක් තත්ත්වයක් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් අතරේ ජනතාව මිනිස්සු අතරේ ඇති වෙනවා. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. ඒක තමයි එහි සාමාන්‍යයෙන් ඔය මීගමුව ජායල ඒ පැත්තේ තියෙන කල්චර් එක. විශේෂයෙන්ම ගොඩක් කතෝලික ජනතාවනේ ඉන්නේ. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ මේ ලෝගු ඇඳගත් රෝමේ උන්දලට ජේසු අයියා බය නැති කියලා. ඉතින් ඇත්තටම ඕක තව කෙනෙක් මම දැක්කා කියලා තියෙනවා මේ බෞද්ධ ආගමේ තියෙන නාට්‍යයක ඒ වගේ එකක බුද්ධ චරිතයට රඟපාන කෙනෙක්ට ඒ වගේ නමකින් වෙන මොකක් හරි සිදුවත් අයි හරි මොකක් හරි එහෙම නමකින් ආමන්ත්‍රණය කරොත් මොන තරම් ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. ඉතින් මොහු නිදහසේ ඒක පාවිච්චි කරලා තිනවා කවුරු වෙනකන් ඒ ප්‍රශ්නයක් නගලත් නැහැ. එක එක කාලෙට දන්නේ නැද්ද විවිධ පාට මාරු වුණා, එක එක හොටු පෙරෙන උදවිය පාලනයට ගියා. අපි දෙනියන්ට දෙයන් නාන්සේට තියපු පඳුරු කෑලි කෑලි කපා අපි සුදු මහත්තයාගේ නෝන හාමු ළඟ බාරහාර වුණා. අර මං කිව්ව එක මිනිසා උපතින්ම දේශපාලන සත්වයෙකි කියන එක මේ ඒ ලොකු කතාව මේ වචන මේ පදපේලිය ඇස්සේ හංගලා එළියට දාලා තියෙනවා. ඒක මුදර පේන්න තියෙනවා. අපේ රටේ දේශපාලන ඉතිහාසය තුලත් මේ කතාව තමයි තිබ්බේ. එක එක කාලෙට දන්නේ නැද්ද විවිධ පාට මාරු වුණා, එක එක හොටු පෙරන උදවිය තමයි පාලනයට ගියේ, අපේ ජනතාවත් ඒගොල්ලෝ තමයි පාලනයට යැව්වේ. මේ කතාව ඒක නිසා තමයි මෙච්චර ඛේදවාචකයක් ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඉතින් බලන්න ඉතාමත් හොඳ ලස්සන ගීතයක් නිර්මාණශීලීව තමන්ගේ තාරුණ්‍යයේ අදහස් නිර්ව්‍යාජව ඉදිරිපත් කරලා තියෙනවා. බොහොම ලස්සනට තරුණයෙකුට තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කරද්දි කල්චර් එකේ සංස්කෘතිය තමන් අයිති සංස්කෘතියක් තියෙනවනේ, සංස්කෘතික උපසංස්කෘතියක් වගේ එකක් තියෙනවනේ, ඒකේ තුල දේවල් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් වප්සරියක් තියෙන්න ඕනේ.
එහෙම තියෙනකොට තමයි නිදහස් අදහස නිදහසේම ප්‍රකාශනය වෙන්නේ. ඉතින් මෙතන ඒක වෙලා තියෙනවා. බොහොම ලස්සන දෙයක්. ඔහු ඉතාමත් හොඳ තරුණේ, නිර්මාණශීලී තරුණේ, අවංක තරුණේ, තමන්ගේ අදහස් අවංකව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම නිර්ව්‍යාජව තාරුණ්‍ය වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන කෙනෙක්. ඉතින් අපි බලමු ඔහුට සුබ පතනවා. අනිවාර්යෙන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඔහුගේ channel එකට ගිහිල්ලා ඔහුගේ තවත් සින්දු තියෙනවා මේ වගේ විශාල ප්‍රමාණයක්. ඒවත් බලන්න. එතකොට මේ සින්දු link එකත් මම දාලා තියන්න. ඒකත් බලන්න. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම.